හරි සන්තෝෂෙන් කතා කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගෙයක් හදනවා මනෝජ්. අපේ ගායකයෝ තුන්දෙනා නැටලි දීර්ඝ කාලයක් තිස්සේ ගෙයක් හදනවා. අවුරුදු ගාණක් තිස්සේ Tamanta හම්බෙන එක කොහොම හරි ඉතිරි කළා. අර ක්ෂණිකව ගෙවල් හැදිල්ල නෙවෙයි තීන කළේ. සෑහෙන කාලයක් තිස්සේ දුක් මහන්සියෙන් හම්බ කළා. දැන් ගේ හදලා ඉවරයි. කවද්ද යන්නේ පදිංචියට? ඇස් දෙකේ කඳුළුත් එනවා. හම්බ කරපු ඉතින් ආඩි දාල් තියෙනයි නේද? උඩ කඳුළු එනවද? නෑ නෑ මේ අතරමයි හදලා ඉවරයි ගොඩක් තමන් 2011 තමයි මගේ ෆස්ට් කමර්ෂල් එක කරන්නේ. ඒ ඉඳලා ඒ කියන්නේ මේ වෙනතෙක්ම අතරම වැඩ කරලා මහන්සි වෙලා රාජ්‍ය කිව්වා වගේ අතරම හරි අමාරුයි. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ හිටියමයි හරි හැමෝම හිතන්නේ ආක්ට්‍රස් කෙනෙක් ගායිකාවක් ගායකයෙක් කිව්වහම අතරම සල්ලි මාරු විදිහට හම්බ වෙනවා කියලා. හැබැයි ඇත්තටම ගායකයන්ට මිලියන්ට වඩා හම්බ කරන්න පුළුවන්. ඒක ඇත්තට මොකද ඒගොල්ලෝ දවසකට ෂෝ 4-5 කරත් ඒගොල්ලන්ට එකකින් ඒගොල්ලෝ කියන ගාන මල්ලිලා තුන්දෙනා නෑ මම ඇත්තටම නෑ හම්බ වෙයි මෙහෙද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක අපිට වඩා අඩු කාලෙකවතයි ඇත්තටම ඉක්මනට ඒගොල්ලන්ට ඒගොල්ලෝ ජීවිතේ හදාගන්න පුළුවන්. ඇක්ට්‍රස්ලට ගත්තොත් එහෙම මම හිතන්නේ හරි අඩුයි. අපි කියන්නේ උදේ පාන්දර නැකිටගෙන ෂූටින් ගිහිල්ලා ඒ කියන්නේ අපේ මොඩල් මේව වුණත් අයි අපිට මම කියන්නේ ඇක්ට්‍රස් ලයිෆ් එකට වඩා ඇත්තට මොඩල් ලයිෆ් එක ලේසි. ඒ කියන්නේ හේතුව අපි කියන බජට් එක අපිට මේ අපේ වැලියු එක හදාගත්තම بس ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ලේසි නෑ. ඒ කියන්නේ මේක ඇතුළේ ඉඳලා මම හිතනවා මහන්සි වෙලා එහෙම කවුරුහරි කරගන්නව නම් ඒක ජීවිතය ඇතුළම අයියේ මාරු ජයග්‍රහණයක්. මොකද හේතුව අර පිටිමේක් නැතුව තනියෙන් එහෙම කරනවා ගැන ඒක මාරු අමාරුයි. මොකද දැන් ගේ හැදුවා ඉතින් මේකට බඩු දාන එක ගැන හිතන්න එපා. දැන් ඒකට වෙනම සල්ලියක් යනවා. ඉතින් කබඩ් ගහලා ටීවී ඉඳලා ඉතින් 150ක් විතරයි. ඉතින් කර්ටන් එකේ ඉඳලා සීලු දෙය ඉතින් බලා ගන්නවා. හැබැයි මම හිතනවා අර කිසිම පිටිමේක් නැතුව තනියම අර ඒක කරගත්ත එකට මට ඉතින් මොකද හේතුව අර මගේ අම්මගේ ශක්තිය තමයි හැමතිස්සම මට ඇවිල්ලා තියෙන. මොකද අම්මා තාත්තා නැතුව අපේ හොස්ටල් එකට දාලා හැදුවා. ඉතින් එයාගේ මේක තමයි මට පොඩි කාලේ ඉඳලා මම හිතන්නේ මට ඇවිල්ලා තියෙන්නේ මේ මට මම ඒ කතා කරද්දි මට එහෙම තිස්සේ මම මොකද ඇන්නේ මම දුක් මහන්සි කරලා මෙතනට ආපු එක්කනේ. මොකද මිනිසුන්ට අපි පිට රූපෙන් මැරලා ඕනද කියන්න පුළුවන්. හැබැයි මම දන්න පර්සනලි මම කරා වගේ එහෙම හරි අමාරුයි කිසි කෙනෙක් කියන. හැබැයි මම දන්න අඩු කාලෙකදී දැන් YouTube හරි කරලේනේ හැම කාන්තාවකටම මම ඇත්තටම හරි විදිහට හිතනම ආචාර කරන හිම තනියෙන් කරගන්න වෙනවා. මොකද මගේ පිටුපස්සේ කිසිම පිටුපස ශක්තියක් තිබුණේ නැහැ අයියේ. එදන් මම මගේ හිටු කිසිම බෝයෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් සත පහක දැන් ගන්න කෙනෙක් නෙවෙයි. මම බ්‍රෑන්ඩඩ් බර්ඩ් එකක් මම කිසිම දේ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මම ඉල්ලන්නේ මට අර ආදරය දෙන එක විතරයි උපරිමම. කිසිම වෙලාවක මට සල්ලි ඕනේ මේව දෙන්න කණ්ඩි ගියත් සාමාන්‍යයෙන් මම තමයි වියදම් කරලා දෙන සමහර අවස්ථාවලදී. එම නැතේ ඒගොල්ලෝ මට වියදම් කළවත් බර්ඩ් එකට සත පහක්වත් එහෙම දීලා නෙමෙයි. හැබැයි මම ඒව කියන්නේ අනිත් නෑ. හැබැයි මිනිස්සු හිතන්නේ ඒ කියන්නේ ඇත්ත. අපි ජීවත් වෙන්නේ ඒගොල්ලෝගේ කියලා. ඉතින් හේතුව මට ආදරය කරන මිනිස්සු ඉන්නවනම් කියන්න තියෙන්නේ. මොකද ඕලොන් පීට පොත්ෙන් බලලා ඒ එහෙම මිනිස්සු මනින්නවත් එපා. එහෙම හිතන්නත් එපා. මොකද මම ඇත්තටම අයි මාර කැපවීමක් කරලා සල්ලි එකතු කරලා තමයි මේ තැනට අද ඇවිල්ලා තියෙන්නේ. මට ඒක ගැන ඇත්තටම හොඳයි හොඳයි හොඳයි. ජයවා ජයවා. අපි ඔබට අනාගතයට සුබ පතනවා. ඉක්මනට ගෙදරට බඩුමුට්ටු ටිකක් අරගෙන ගෙදරට එක්කෙනෙක් එක්කම යන්න පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා එයාට කණ්ඩ දෙන්න නෙවෙයි, එයා ඔයාට කණ්ඩ දෙන්න පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා ආදරේ.